බංගලාදේශයක තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ අවසන් වුණේ කණ්ඩායම් දෙකටම ජයග්‍රහණයක් ලබා ගන්න බැරුව. තරගයේ කණ්ඩායම් දෙකේම පිතිකරුව ශතක 5ක් ගනිද්දී පන්දු යවන්න මහන්සි වුණ තරමට ප්‍රතිඵල නැහැ කියලා තමයි තරගයේ බලපු කාටත් පෙනුණු සිද්ධිය. මේ සිද්ධිය උනේ ආසියාවේ තනතිරුවක වීම තමයි අනිත් පුදුමය. මොකද සාමාන්‍යයෙන් ආසියාවේ තනතිරු කියන්නේ අවසාන දින දෙක පන්දු යවන්නන්ගේ රජධානවල් කියලා තමයි ඉතිහාසයේ ඉඳලම පිළිගැනීම තියෙන්නේ. චිතගොන් තනතිරුල දඟ කැවි කියලා තිබුණු විශ්වාසය එක්ක බංගලාදේශයේ දඟ පන්දු යවන්න 3 දිනක්ම කණ්ඩායමට එකතු කරලා තියෙද්දිත් අවසාන දිනේදීවත් තනතිරුල පිතිකරුවන්ට පීඩනයක් නොවුන එක තමයි පුදුමයට කරුණ කියන්නේ. තරගේ පළවෙනි දවසේ කඩලු 4ක් වැඩිලා, දෙවෙනි දවසේ කඩලු 7ක් වැඩිලා, තුන්වෙනි දවසේ කඩලු 2ක් වැඩිලා, හතරවෙනි දවසේ කඩලු 9ක් වැඩුණු තනතිරුලේ අන්තිම දවසේ එක කඩුල්ලයි වැටුනේ. මේක ටිකක් පුදුම සහගත දෙයක් කියලා බංගලාදේශයේ තනතිරුල ගැන හොඳට දන්න චන්දික හතුරුසිංහ සැක පහල කළා කියලා තරගෙන් පස්සේ විදේශ මාධ්‍ය හෙළි කරලා තිබුණා. හතරවෙනි දවසේ අවසානයට පස්සේ සාමාන්‍යයෙන් තනතිරුල ඊළඟ දවසට සකස් කරද්දී මොන හරි වැරදි දෙයක් වෙලාද කියලා තරගේ තීරකයා විදිහට හිටපු ඩේවිඩ් බූන්ගේ අවධානයටත් ලක් කරන්න තමයි ශ්‍රී ලංකා පුහුණුකරු බලාපොරොත්තු වෙන්නේ කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ දිනුවට පස්සේ අවසාන තරගයේ තනතිරුල සකස් කරපු ගාමිණී සිල්වට පිතිකරුවන්ගේ තනතිරුලක් හැදුවේ නැත්තේ ඇයි කියලා චෝදනා කරපු බංගලියෝ වැඩ පෙන්නන්න හදන තනතිරුල වලින් නම් ඒක නම් වැඩි කාලයක් ඇදගෙන යන්න පුළුවන් වැඩක් වෙන එකක් නෑ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ channel එක subscribe කරලා නැතිනම් වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.